EduWay, the educational news magazine of Channel NIE. ඔබ මේ එක්ව සිටින්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ Channel NIE වෙතින් ගෙනෙන අධ්‍යාපනික පුවත් විකාශය සමගින්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. आचार्य सी डब्ल्यू डब्ल्यू कन्नंगर अनुस्मरणीय समरे ओलिंपियाड तनगावलिये पदक्कम रसक श्रीलांकिक दरुवंट दाहत्तुन परिसर नियम जातिक कंदूर वेडसटहन सार्थक नवे तिसतरवन सी डब्ल्यू डब्ल्यू कन्नंगर अनुस्मरण देशनय मेवरत जातिक अध्यापन आयतने सी डब्ल्यू डब्ल्यू कन्नंगर अनुस्मरण शालावेदी पसुगियदा पवत्वुना නිදහස් අධ්‍යාපනයේ ප්‍රියා ලෙස විරුදාවලිය ලැබූ ආචාර්ය CWW කන්නංගර මහතා ලංකාවේ අධ්‍යාපන පද්ධතියට විශාල මෙහෙවරක් සිදු කළා. 1969 වසරේ සැප්තැම්බර් 23 වන දින අපාතරින් සමුගත් එතුමා අනුස්මරණය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පරේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වසරක් පාසා දේශන මාලාවක් සංවිධානය කරනු ලබනවා. කන්නංගර අධ්‍යාපන දර්ශනය සහ කුසලතා පූර්ණ ශ්‍රම ඵලකායක් බිහි කිරීම උදෙසා උසස් අධ්‍යාපනයේ කාර්යභාරය යන මැයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙවර දේශනය පැවැත්වුවා. මෙම අවස්ථාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් ඇතුළු විශාල විද්වත් පිරිසක් සහභාගී වුණා. 21 වන අන්තර්ජාතික ඔලිම්පියාඩ් විද්‍යා හා ගණිත තනගාවලිය චීනයේ චෙන්ෂුහිදී පසුගියදා පැවැත්වුණා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේදී එම සිසු සිසුවියන්ට පුහුණු වීම කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබා දුන්නා. ගණිතාංශයෙන් එක් රිදී පදක්කමකුත් ලෝකඩ පදක්කම් 10ක් සහ විද්‍යා අංශයෙන් ලෝකඩ පදක්කම් 2කුත් දිනා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා. අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීමට පෙර Channel NIE අප වෙත ඔවුන් අදහස් දැක්වුවා. ඉතින් අපි බලමු ඒ අදහස්. පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය කොට්ටාසේ ඉතිරි අමුදමල මධ්‍ය මහාවිද්‍යාලයේ සිටයි. අපිව මේ වගේ එකට තෝරගත්තේ පලාතේ. අපිව පලාතේ තේරුගත්ත අපි ගන්නා මෙතන අපේ රටකට යවන්න කියන. අපි 6 වසරේක අලුතින් මේ විද්‍යාව ගැන දන්නේ. අපි එතකොට ඉරලා ජාතික මට්ටමට ආවට පස්සේ තමයි දැනගත්තේ මෙතනින් අපේ රට යවනවා කියලා. අපි अध्यापन अमात्यांशे मूलिक අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලිය සහ ජයග්‍රහණය කළ ඔවුන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේ අධ්‍යක්ෂ බඳුල කුමාර මහතා දැක්වූ අදහස් මේ. වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 21 වන වරට මේ වසරේ පැවැත්වෙනවා චීනයේදී. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දරු දැරියන් කණ්ඩායමක් සහභාගී වෙනවා. කලාප මට්ටමේ හා පළාත් මට්ටමේ තරගවලින් ජයග්‍රහණය කරන දරුවන් ඉදිරිපත් කරනවා ජාතික මට්ටමේ තරගයකට. ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගයේදී ජයග්‍රහණය කරනු ලබන දරුවන් තමයි මෙම අන්තර්ජාතික තරගයට සුදුසුකම් ලබන්නේ. මෙම තරගාවලියේ විද්‍යාංශයෙන් කරන තරගයේ විශේෂත්වයක් තමයි න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් මැනබැලීම. ඒ කියන්නේ ලිඛිත පරීක්ෂණයක් වගේම විද්‍යාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයක්ද මෙහිදී පැවැත්වෙනවා. ඉතින් ජාතික මට්ටමේ තරගාවලියේදී අපි දරුවන්ට මෙම අවස්ථා දෙකම ලබා දීලා ඉහළම ලකුණු ලබා ගන්න සුබග දරුවන් පිරිසක් තමයි මේ ජාත්‍යන්තර මට්ටමේ තරගයට සහභාගී වන්නේ. මෙම තරගාවලියට සහභාගී වන්නේ වයස අවුරුදු 13ට වඩා අඩු දරුවන් පිරිස.
ඔවුන් ලංකාවේ පාසල්වල 6 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්නා දරුවන්ගේ අතරින් තමයි අප මේ සඳහා දරුවන් තෝරාගෙන ලබන්නේ. ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාව වශයෙන් උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ජීව විද්‍යා කියන විෂයන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට දරුවන් තෝරා ගැනීම සඳහා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා ලංකාවේ අපේ දරුවන් හොඳ විද්‍යාඥයන් ඒ වගේම ගවේෂකයන් ඒ වගේම ව්‍යවසායකයන් වගේ විද්‍යා ශාස්ත්‍රයට නැත්නම් STEM කියලා හඳුන්වන සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැතමැටික්ස් කියන මෙන්න මේ ශාස්ත්‍රවලට අදාළ නිපුණතාවලින් හෙබි දරු පරපුරා අනාගතයට බිහි වෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාව. ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වූ සිසු සිසුවියන් ජයග්‍රාහීව දිනු පදක්කම් සමගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පසුගියදා මෙරටට පැමිණියා. ඉතින් ඔලිම්පියාඩ් තරගාවලියෙන් ජයග්‍රහණය කළ සියලුම සහෝදර සහෝදරියන්ට channel NI අපගේ YouTube නාලිකාවෙන් උණුසුම් සුබපැතුම්. පරිසරය අපි රකිමු, රකිමු අපි පරිසරය යන තේමාව මූලික කර ගනිමින් බෙවර් පරිසර නියම ජාතික කඳවුර වැඩසටහන පසුගියදා මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන බෙවර පැවැත්වුණේ 17 වන වරටයි. මෙහි අරමුණ වූයේ දරුවන්ගේ සංගමන දක්ෂතා ඔක්නම්වාලීමයි. පරිසර නියමුවන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් 350ක් මෙම වැඩමුළුවට සක්‍රීය දායකත්වය ලබා දුන් අතර මෙම වැඩසටහන දින 4ක් පුරා පැවැත්වුණා. එහිදී පරිසර හිතකාමී නව ප්‍රදර්ශනය, පරිසර තේමා රැගත් විවිධ තරඟ, පරිසර නියමුවන්ගේ සංස්කෘතික උළෙල ආදී විශේෂාංග රැසක් පවත්වනු ලැබුවා. ඔවුන් වෙනුවෙන් පරිසරය හා ගැටෙමින් සක්‍රීය දායකත්වය ලබා ගැනීමට ශ්‍රේෂ්ඨ පරිසර චාරිකාවක්ද සංවිධානය කර තිබුණා. මෙම විශේෂාංගවලදී මුල්තැන ලබා දී ඇත්තේ දරුවන්ගේ සංගමන දක්ෂතා ඔක්නම්වාලීමටයි. මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා. වාර්ෂිකව පැවැත්වෙන පරිසර නියම ජාතික කඳවුර මෙවරත් පැවැත්වෙන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ. මේ එක අංගයක්. මේ අංගය තමයි පරිසර පොළ. එහෙම නැත්නම් අත්කම් නිර්මාණ පොළ. මේ අපේ දරුවන්ගේ දක්ෂතා කුසලතා පෙන්නලා දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මේක බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ ගොඩක් දරුවන්ගේ නිර්මාණ තියෙන්නේ හැංගිලා. එතකොට මේ හැංගිච්ච දක්ෂතා උපනංවන එක අරමුණක්. අනිත් එක තමයි මේ ගොඩක් නිර්මාණ වලට අපි පාවිච්චි කරලා තියෙන්නේ පරිසර හිතකාමී. එහෙම නැත්නම් පරිසරයේ තියෙන දේවල්. එතකොට එයාලට මේ පරිසරයේ තියෙන දේවල් වලින් නිර්මාණ කරන්න අපි අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. තව දෙයක් තමයි මේ පරිසරය රැකගන්න මෙයාලගේ ආකල්ප දියුණු කරන්න මේ කඳුරේ ඉවහල් වෙනවා. මං හිතන්නේ මේ කඳුරෙන් වැදගත්ම දේ තමයි මේ අපේ දරුවන්ගේ පරිසරයේ පිළිබඳ තියෙන ආකල්ප තවදුරටත් ඉහළ නැංවෙන එක. මෙවර විශේෂත්වයේ වූයේ විශේෂ දක්ෂතා දක්වූ පරිසර නියමුවන් 250 දෙනෙකුට ස්වර්ණමය පදක්කම් පිරිනැමීමයි. එම උත්සව අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ඇතුළු රාජ්‍ය පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් සහභාගී වුණා. මෙවැනි නව අධ්‍යාපනික තොරතුරු දැනගන්න channel NI සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන්න. අපගේ WhatsApp දුරකථන අංකය 0718622622. තවත් මෙවැනි අධ්‍යාපනික තොරතුරු රසක් ඔබ හමුවීමට ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබදායි දිනයක්.